මගේ නම නිමන්තිනී බණ්ඩාර නිවේදනය කියන දේ මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක දෙක සමබරව කරගෙන යනවා. මාධ්‍ය තුල සිටුේෂන් ප්‍රසන්ටර් කෙනෙක් වෙනකොට භාෂාව හසුරවන්න අපිට අනිවාර්යෙන්ම හඳ අභ්‍යාසයක් අත්‍යවශ්‍යයි. එතකොට කතික වලට පෙළඹෙන්නේ යමු වෙන්නේ කොහොමද? ප්‍රාථමික අධ්‍යාපනයෙන්ම තමයි. මගේ බලාපොරොත්තුවත් අනාගතයේදී මාධ්‍ය ක්ෂේත්‍රයට එන්න මගේ හිණ ගොඩක් තියෙනවා. ආයු බොවන් සුබ සන්ධ්‍යාවක් ඔන්න අදත් පුරුදු විදිහටම හවස පහ වෙද්දී අපි අවිල්ල ඉන්නවා දඩබරේ කපුණෙක් අරගෙන ඕගොල්ලොත් එක්ක කතා කරන්න වෙනද වගේම අද ඉන්නවා අපිත් එක්ක කවි මම අද ඉන්නේ හරි ඉතින් මේ වෙනකොට ඉෂාර හැමෝම දන්නවා අපේ වැඩසටහන තුළින් අපි කතා කරන්නේ දක්ෂ ඒ වගේම තමයි ගොඩක් ප්‍රයෝජනවත් වෙන මාතෘකා පිළිබඳ කියලා අද ඇවිත් ඉන්න කෙනා ගැන අපි අහලා බලමු. එයාගෙන්. එයාගෙන්ම අහලා බලමු. එයා උනාට දක්ෂ කියලා. ආයිබෝවන් කොහින්දන්ද මේ එන්නේ? කවුද නම? ආයිබෝවන් මගේ නම නිමන්තිනී බණ්ඩාර. මගේ පාසල අනුරාධපුර මධ්‍ය විද්‍යාලය. මම දැනට අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ 11 ශ්‍රේණියේ තමයි ඉගෙනුම ලබන්නේ. අධ්‍යාපනයේ වගේම මම විෂය බාහිර කටයුතුත් දෙක සමබරව කරගෙන යනවා. මගේ විශේෂ දක්ෂතා ගත්තාම මම කතික, නිවේදනය, ඒ වගේම විවාද මේ වගේ විවිධ ශේෂ්ත්‍ර ඔස්සේ මම මාව හොයමින් යනවා මම කවුද කියන එක මම දැනට මගේ හඳුනාගත් දක්ෂතාවයන් පියවරෙන් පියවර වර්ධනය කරගනිමින් තමයි මගේ ජීවන ගමන මම මේ වෙනකොට යාත්‍රා කරමින් ඉන්නේ මං මාරු වෙනද අපි දැන් තන්නේ ඒක තමයි මාත් කිව්වේ දෙන්න මාරු කරා නම් හරි කියලා බලන්න මේ අනුරාධපුර රජරට රජරට දඩබ්බර හපනේ දඩබ්බරයිද දඩබ්බර වෙන්න ඕන අවස්ථාවත් අපේ ජීවිතේ හැම වෙනවනේ ඒ අවස්ථාවල දඩබ්බර හැම වෙලේම සංසුන් වෙලා ඉන්න බැරි තැනක් වෙනවා ඒ අවස්ථාවට අනුව හැඩ ගැහෙනවා හපනේද මං හිතනවා එහෙනම් හරිනේ වැඩසටහනට ගැලපෙනවනේ හරි බලන්න මේ නිමන්තිනි නේද ඔව් නිමන්තිනි කතා කරද්දි මේ හරි ලස්සනට වචන ගලාගෙන ගලාගෙන එනවා ඕගලන්ට ඇහෙන්නේ නැති. ඒතර නිවන්තිනී එයා වඳුන්නලා දුන්න හරිම ලස්සනට. කෙනෙක්ට තමන්ව ප්‍රසන්ට් කරන්න තමන්ගෙන ප්‍රසන්ට් කරන එකනේ ලේසිම වැඩේ කොහෙට හරි. ඒකත් කරන්න බෑ ගොඩක් අයට. නිවන්තිනී හරිම ලස්සනට තමන්ව ප්‍රසන්ට් කරා. ඇයි ඒ කියන එකත් අපිට තේරුණා නිවේදනය, කතිකත්වය මේ හැම දෙයකින්ම හපණෙක් හින්දා. අපි යන් චූටිම කාලෙට. මතක හිටින විදියට මගේ පොන්චි කාලේ ගත්තාම පවුලේ ආවාසය ගැන විශේෂයෙන්ම කියන්න ඕනේ අම්මයි තාත්තයි මම තමයි පවුලේ එකම දරුවා ඉතින් ඒ දෙන්නගේ ආදරයේ රැකවරණයේ සෙනෙහසත් එක්ක තමයි මම මේ තාක්තුර ඇවිල්ලා ඉන්නේ ඒ ආදරය ඒ රැකවරණය මට අනිවාර්යෙන්ම හැමදාමත් තියෙනවා ඒ නිසා මට මොනම තැනකවත් බයක් නැහැ මොකද මට මගේ අම්මයි තාත්තයි මාරම ශක්තියක් ඒ ශක්තිය හදවතේ හැමදාටමත් මගේ රැඳිලා තියෙනවා චූටි ගැන කාලේ ගැන කතා කරනකොට මම පෙර පාසල් අධ්‍යාපනයේ ඉඳලම මේ වෙනකම්ම ගොඩාක් කතා කරන්න. එතකොට මේ වගේ අධ්‍යාපනයට අමතරව විවිධ ශේෂ්ත්‍රවලින් දක්ෂතා දක්වනවා. හොඳම උදාහරණය තමයි මම චූටි කාලේ පෙර පාසල් යන කාලේ මම හරි මාස කරා මේ ජානකී සූර්යාරච්චි මහත්මියගේ ළමා කතන්දර පොත්වලට තවමත් අපේ ගෙදර මගේ පොත් අල්මාරියක් පිරෙන්න මේ කතා පොත් වලින් මම හිතන්නේ එතුමියගේ රචනා වෙච්ච කෘති වලින් මම නොකියපු පොතක් කියවපු පොතක් නැති තරම් හැම පොතම වගේ කියවලා තියෙනවා ඒ වගේම පෙර පාසලේ මම කතා ඉදිරිපත් කරලා තින ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනය අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසලෙන් තමයි මම ලබන්නේ ඉතින් දෙක ශ්‍රේණියේ ඉඳලම කතික චරිතාරෝපිත මේ වගේ විවිධ අංශ වලින් මම ජයග්‍රහණත් ලබාගෙන තියෙනවා කුඩා කාලයත් හරිම සුන්දරයි අර කතාවක් තියෙනවනේ මේ අතීතයට ගිහිල්ලා වැරදි නිවැරදි කරගන්න තිබ්බොත් ඔබ කැමතිද කියලා මගෙන් මේ ප්‍රශ්නේ කවුරු හරි මට අහවුවොත් මට කියන්න තියෙන්නේ මම මගේ ළමා කාලයෙන් උපරිම ඵල ප්‍රයෝජන ගත්ත කෙනෙක් ඒ ප්‍රයෝජන ගත්ත නිසා තමයි අද මට මේ විදිහට වටිනාකමක් ලැබිලා තියෙන්නේ ඒක ගැන මට නිහතමානී සතුටක් තියෙනවා නිවැරදි කරන්න එහෙම කිසිම දෙයක් නැහැ ඔයා සතුට වෙනවා අතීතය දිහා බැලුවම ඔව් මම සතුට වෙනවා ඒ සතුට මම ඉස්සරහටත් ගන්න අපේක්ෂාවෙන් බලාපොරොත්තුෙන් ඉන්නා නියමයි නියමයි කොච්චර දෙයක්ද එහෙම ආඩම්බරයෙන් තමන්ගේ අතීතය ගැන උනත් කතා කරන්න පුළුවන් නම් ගොඩක් ගණිට වෙලා තියෙන්නේ තමන්ගේ අතීතය ගැන සතුටින් කතා කරන්න බෑනේ. හ්ම්. විශේෂයෙන්ම අපිව පාලනය කරන එක ගත්තහම නේ.
මොකද අර චරිතාරෝපිත කියන්නේ? චරිතාරෝපිත කියන්නේ මේ අපිට පුංචි කාලේ තරඟ අංශයක් තියෙනවා දෙනවා මේ මාතෘකා කිහිපයක්. දේවානම් පියතිස්ස රජතුමා එතකොට විවිධ චරිත කැමැති චරිතයක් තෝරගෙන ඒ ඔයාලා කිහිපයක චරිතාරෝපිතක ඒ මම කියලා ඒකට නිරූපණය කරන්නට ෂණික නිරූපණයක් හරි වචන ගත්තා ෂණික නිරූපණයක් කරන්න අවස්ථාව දෙනවා ඒවත් කරලා තියෙනවා දැන් ඔය එක දිගට අද අපිට කතා කරන්න තියෙන ප්‍රමාණය අඩුයි ගවි දැන් මොකද නිමන්තිනේ හොඳට කතා කරන හින්දා එක දිගට වචන ගලාගෙන ඉන්න ඊටාම පැහැදිලිව වචන උච්චාරණය කරන්න නිවැරදිව වචන ගලප ගන්න මොන හරි ක්‍රම අනුගමනය කරනවද මොන හරි ප්‍රැක්ටිස් කරනවද මොනවද කරලා තියෙන්නේ ඒ ප්‍රැක්ටිස් එක ගැන කතා කරනකොට ඒ පුහුණු වීම ගත්තාම මම ගොඩක් සකස්කඩ ගණදෙවි හැල්ල ඒ දේවල් කියවන කෙනෙක් නෙවෙයි මගේ පෞද්ගලිකව ඇත්තටම මම කියවන්නේ නැහැ හැබැයි තරගයකට අපිට තරඟ ඉවෙන්ට් වලට යනකොට තියෙන ડોකියුමෙන්ටරි කියලා ඉවෙන්ට් එකක් ඒකේ ওই වගේ ශාස්ත්‍රීය ග්‍රන්ථ කොටසක් තමයි අපිට කියවන්න දෙන්නේ මම දකින විදිහට ඉවසීම තියෙනවා නම් ඒ දේ කලින් කියලා නැති වුණත් ටික වෙලාවක් ඇතුළත ඒක හොඳට මනසට ධාරණය කරගන්න හැකියාව තියෙනවා නම් ඒ දේ අපිට කියන්න පුළුවන් එහෙම පුහුණු වීම කටහඬ අභ්‍යාස මහ ප්‍රාණකර උච්චාරණය කිරීම එහෙම ලොකුවට මම පුහුණු වෙලා කරන්නේ නැහැ මම හිතන්නේ ඒක මගේ හැකියාවෙන් ආපු දෙයක් මං හිතනවා මං ඒ දේ හරියට කරනවා කියලා නිමන්තිනි හිතනවාද ඒ වගේ හඬ අභ්‍යාස කරන එක ප්‍රයෝජනවත් කියලා ඔව් ඔය ශේස්ත්‍රී ඉන්නේ කියන්නේ අනිවාර්යෙන් ප්‍රයෝජනවත් වෙනවා මොකද මේ මම මගේ බලාපොරොත්තුවත් අනාගතයේදී මාධ්‍ය ශේස්ත්‍රයට එන්න මගේ හේන ගොඩක් තියෙනවා අරමුණු ගොඩක් තියෙනවා ඒ අරමුණු වල එක ශේස්ත්‍රයක් තමයි මාධ්‍ය ශේස්ත්‍රයට එනවා කියන එකත් මාධ්‍ය ශේස්ත්‍රෙත් නිසියාකාරව පියවරෙන් පියවර වටිනාකමක් ලැබෙන විදිහට මාධ්‍ය ගමන යන්න තමයි මගේ බලාපොරොත්තුව ඒ වෙනුවෙන් තමයි මම පුංචි කාලේ ඉඳලම මේ වෙනකනුත් අඩිතාලම දැමමින් යන්නේ මගේ අම්මගේ සහ තාත්තගේ ඒ හයියත් එක්ක කාඩ අභ්‍යාස ගැන කතා කරනකොට අනිවාර්යෙන්ම වැදගත් වෙනවා මොකද මාධ්‍ය තුල සිටුේෂන් ප්‍රසන්ටර් කෙනෙක් වෙනකොට ඒකට අවශ්‍ය අනුවර්තන වීම දක්වන්න භාෂාව හසුරවන්න අපිට අනිවාර්යෙන්ම හඬ අභ්‍යාසයක් අත්‍යවශ්‍යයි වගේම පොතපත කියවීම දැනුම ගොඩක් අවශ්‍යයි සමහර වෙලාවට මේ අපිට පෙර අහපු නැති දෙයක් ප්‍රසන්ට් කරන්න එන්න පුළුවන්. එතකොට ඒ දේ නොදැන හිටියත් දැනගෙන ඉන්නා වගේ කතා කරන්න පුළුවන් හැකියාවක් තියෙනවා ගොඩක් දේ ගැන අපි දැනගෙන ඉන්නවා නම්. ඒක මම අත්දැකීමෙන්ම දන්නවා සමහර දේවල් මට මම නොදැන මට කතා කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා එවලට. හැබැයි මම කතා කරනවා. දැන් ඔච්චර ලොකු කතා කියන්න මේ පොඩි කෙල්ල දැනගත්තේ කොහොමද? ওই දේවල් කොහොමද කවුද ඉගන්නේ? ඉගන්නවා කියන්නේ මගේ අම්මා චූටි කාලේ ඉඳන් අම්මත් මම වගේමයි කතික තරඟවලට ගිහිල්ලා තියෙනවා අම්මට මට වගේම නිවේදන හැකියාව තියෙනවා ඒ වගේම තාත්තත් එයා වැඩ කරන ආයතනවල ඒ වගේම පාසලේ වැඩසටහන් මෙහෙයවෙනවා මම චූටි කාලේ ඉඳන් දැකලා තියෙනවා ඒ ආසාව ඒ කැමැත්ත ඇති වුණත් ඒ හින්දම වෙන්න ඇති මම හිතනවා ඒක තමයි හේතුව මේ අපි අර දැන් නිතර නිතර හඬ අභ්‍යාස කරන්නේ නැහැ කියලා නිවන්තිනේ නමුත් මොනවා හරි කරලා තියෙන දේවල් ඇතිනේ අපිට මතක් කරගන්න පුළුවන් වේද මම මම තරඟයකට ගිහිල්ලා කරපු එකක් තියෙනවා මම ඒක පොඩ්ඩක් කියන්නම් බලන්න වේද අයම් පණකම්ම වාචා තථාගතස්ස පරිනිබ්බානතෝ එක වීසතිමේ දිවසේ කතා විසාක පුන්නමායන් පච්චු සමයේ පරිනිබ්බුතෝ අතස්ස සත්තාහං සුවන්නවන්නං සරීරං ගන්ධමාලාදී පූජයින්සු එවං සත්තාහං සාදු කීලන දිවසා නාම අහේන්සුං තතෝ සත්තාහං චිතකාය අග්ගිනාජායේ සත්තාහං සත්ති පංචරං කත්වා සන්තාගාර සාලායං ධාතු පූජං කරේන් සුති එක වීසති දිවසා ගතා මේ කර්ම වාක්‍ය තථාගතයන් වහන්සේගේ පරිනිර්වාණයෙන් 21 වැනි දින කියන ලදී බුදුරජාණන් වහන්සේ වෙසක් පුණු පොහෝදා අලුයම් කල්හි පිරිනිවිසේක ඉක්බිති රන්වන් සිරුර ගඳමලින් සත් දිනක් පිදූහ මෙසේ ඒ දින සත සාදු ක්‍රීඩා දින නම් බිය ඉන්පසු සත් දිනක් චිතකේහි ගින්නෙන් දැවීය ඉන්පසු
කුන්තායුදෙන් කූඩුවක් කරවා සන්තාගාර ශාලාවෙහි ධාතු පූජා කළහ. මෙසේ දින 21ක් ගෙවී ගියේය. හරි ලස්සනනේ බලාගෙන ඉන්න. මම කට දිහා බලාගෙන හිටියේ. වචන උච්චාරණය. මේ ඒ උච්චාරණය. මොකද උපුටා ගෙන තියෙන්නේ? ඒක සුත්ත අටනිකාවෙන් තමයි උපුටාගෙන තියෙන්නේ. ශාස්ත්‍රීය ග්‍රන්ථයක්. ඒ වගේ තරඟවලට එනකොට සකස්කඩ ගණදෙවි හැල්ල දෙපාරක් විතර කිව්වට පස්සේ කියනවා. සකස්කඩ නොකීකට උගේ කට බස් කට කියලා අපි අහලා තියෙනවානේ. අපිට ඒව හොඳට ප්‍රොනවුන්ස් කරන්න පුළුවන් වුණොත් එම ටැපලෙන ගතිය මගරව ගන්න පුළුවන් නේ. ඔව් අනිවාර්යයෙන්. හරි දැන් නිමන්තනි කිව්වනේ ගොඩක් දේවල් වලට දක්ෂයි තාම තමන්ගේ දක්ෂතා හොයන් යනවා එතකොට ගොඩක් හීන තියනවා කියලා දැන් අපි එක පැත්තක් තමයි කතා කරේ නිවේදනය කියන. ඒ වගේ තව මොනවද තියෙන දක්ෂතා? තව දක්ෂතා ගත්තහම නිවේදනය දක්ෂතාවේ වාග් චාතුර්ය කොහොමත් මට පිළිදලා තියෙනවා. මෙහෙම යනකොට මේ මට හිතුණා මේ ළඟකදී මට සින්දු කියන්න බැරිද කියලා. ඊට පස්සේ මම හැමදාම ටීවී එකේ යන මියුසික් වැඩසටහන් බලනවා. මටත් හිතුණා මට දැන් නිවේදනය කරන්න පුළුවන් ලස්සන කටහඬකුත් තියෙනවා කියලා. මට තේරෙනවා සින්දුවක් කියලා බලන්න ඕනේ කියලා. ඉතින් මම සින්දු කිහිපයක් අත්හදා බැලුවා. මට සාමාන්‍යයෙන් ගීත ගායනා කරන්නත් පුළුවන්. ඒ වගේ මම පාසලේ බටහිර ගීත කණ්ඩායමේ ඉන්නවා. ඒ වගේ මම තරඟ කිහිපයකටත් පාටිසිපේට් කරලා තියෙනවා. ඒ වගේම ගීත ගායනයත් කරනවා. ඒ වගේම රංගනය පාසලේ නාට්‍ය කණ්ඩායමේ හිටියා. රංගන කටයුතුත් කරගෙන යනවා. ඒ වගේ විවිධ ශේෂ්ඨ වලින් මම මගේ දක්ෂතාවය හදා බලපු ගීත මට එක විශේෂත්වයක් තියෙනවා මගේ වොයිස් එකේ රේන්ජ් එකට මට සින්දුවක් ඇහෙනකොට ඒ සින්දුව මට කියන්න පුළුවන් කියලා හිතුණොත් මම ඒක කියනවා. එහෙම දෙයක් තියෙනවා. දැන් අර සිංහබාහු ගීතය ඒ වගේ අර ටිකක් හඬ ගැඹුරු ගීත තමයි මන්ට හිතෙන්නේ මගේ වොයිස් එකට ගැලපෙන. ඒ වගේ මම ඉංග්‍රීසි තමිල් ගීතත් සාමාන්‍යයෙන් ගායනා කරනවා. අම්මා තාත්තා මොනවද කරන්නේ? මගේ අම්මයි තාත්තයි දෙන්නම කරන්නේ ගුරු වෘතිය. මට හැම වෙලේම හිතන දෙයක් තමයි ඒ දෙන්නා සුවහසක් ළමයින්ට නිවැරදිව ශිල්පය දෙන නිසා තමයි මට මේ විදිහට ශිල්ප ශාස්ත්‍ර පිහිටලා තියෙන්නේ. ඒ නිසා ඒ දෙන්නගේ ඒ ආශිර්වාදය මට හැමදාමත් තියෙනවා කියලා මම ඒකයි කියන්නේ. ඒ දෙන්නගේ සබ්ජෙක්ට්ස් මොනවද? තාත්තා සිංහල, අම්මා ව්‍යාපාර අධ්‍යනය උසස් පෙළ. තාත්තගේ සිංහල දුවට හොඳට ඇවිල්ලා තියෙනවා. ඔව්. හරි. දැන් අපි කතා කරමු අර කතිකත්වය ගැනම. නිවේදනයෙන් කියන්නේ වෙන එකක්, කතික කියන්නේ තව එකක්. එතකොට කතික වලට පෙළඹෙන්නේ යොමු වෙන්නේ කොහොමද? කතික වලට යොමු වෙන්නේ ප්‍රාථමික අධ්‍යාපනයෙන්ම තමයි. කියවීම තරඟෙන් මම පාසල් මට්ටමින් පළමුවෙනි ස්ථානය අරගෙන තියෙනවා. දෙක ශ්‍රේණිය, හතර ශ්‍රේණිය. දිගටම දැන් මේ වෙනකොට ජාතික මට්ටමේ දක්ෂතම කතිකයා බවට පත් වෙලා තියෙනවා. කතික වලටත් මුල පිරෙන්නේ මුලින්ම නිවේදනය තමයි කරේ. කතික තරඟ හඳුන්ලා දුන්නත් එක්ක මම කතික තරඟ වලටත් යන්න පටන් ගත්තා. එතනින් තමයි මගේ දක්ෂතාවය තවදුරටත් දියුණු වුණේ. දැන් ওই නිවේදනය මේ ඉස්කෝල ඇතුළේ විතරද සීමා වෙන්නේ, ඉන්නේ එහාට ගිහිල්ලා තියෙනවද? ඔව් අනිවාර්යෙන්ම. මම රජරට සේවයේ ළමා ගුවන්විදුලි නිවේදිකාවක්. එතනින් තමයි මම මගේ කටයුතු ආරම්භ කරන්නේ. ඉන් අනතුරුව ගත්තහම මම එලිමහන් වැඩසටහන් කිහිපයකමත් එනවුසින් කරලා තියෙනවා අවුරුදුස්සව මේ විදිහට. ඉතින් නිවේදනය කියන දේ පොඩිවට පටන් අරගෙන දැන් මේ වෙනකොට සාමාන්‍ය විදිහට මගේ අධ්‍යාපන කටයුතුත් එක්ක දෙක සමබරව කරගෙන යනවා. නිමන්ත්‍රණයට හිතන විදිහට දඩබ්බර හපණෙක් බිහි වෙන්න පවුල සහ පූර්ව ළමාවිය පසුබිම කොහොමද බලපාන්නේ? අනිවාර්යෙන්ම ළමාවිය විශේෂයෙන්ම බලපානවා. මොකද අර සබකෝලය කියන එක නැති වෙන්න නම් ළමයාට තනියෙන් දෙයක් අත්හදා බලන්න දෙන්න ඕනේ. ඒ කියන්නේ සමහර මට පොඩි කලින් හරි උනන්දුවක් තිබ්බ මේ අර අපේ තාත්තගේ අර ශාස්ත්‍රීය පොත්පත් තියෙන ග්‍රන්ථ මේ රාක්කයක් තියෙනවා. දැන් මට කියවන්න හරි ආසයි මේවා. උනන්දුවක් තිබ්බා.
ඒ විදිහට ළමා කාලයේ ආභාෂයේ අවශ්‍යයි අවශ්‍යයි අනිවාර්යෙන්ම ඒ වගේම තමයි පාසල විශේෂයෙන්ම සුවිශේෂී තැනක් හිමි වෙනවා මේ ළමා වියේදී මේ වැඩ කටයුතු වලට පාසලෙන් ලැබෙන ඒ පන්නරය ඉතාමත් අවශ්‍යයි කියලා තමයි මම නම් හිතන්නේ මට තාම මං බලාපොරොත්තු වෙච්ච උත්තරය ආවේ නැහැ පූර්ව ළමා විය අර ඔයා කිව්වේ ගොඩක් මේ ජානකි ගේ පොත් ගොඩක් කියවා ඒ වගේ දේවල් එක්ක කොහොමද පොඩි කාලේ රසවින්දනය ළමයිගේ හැදෙන්නේ කොහොමද කියලා මම අහුවත් එන්නේ ඔව් පොඩි කාලේ ළමයිගේ රසවින්දනය හැදෙන්න නම් මම අර මුලින් කියපු එක මේකට සම්බන්ධ කරගන්න ළමයාට තනියෙන් දේවල් ඉගෙන ගන්න දෙන්න ඕනේ දැන් මට එදා මගේ අම්මයි තාත්තාට ලොකු පොත් කියවනකොට පුතේ ඔයාට ලොකු වැඩි කිව්වා නම් අද මම මෙතන නොහිටින්න තිබුණා එදා එහෙම නොකියපු නිසා තමයි අද මම මෙතන ඉන්නේ ඒ නිසා පූර්ව ළමාවිය සංවර්ධනය අනිවාර්යෙන් අවශ්‍යයි පොතපත කියවන්න අත්දැකීම් ලබා ගන්න දෙයක් අත්හදා බලලා ඉගෙන ගන්න ඒ දේ අනිවාර්යෙන්ම අවශ්‍යයි සබකෝලය නැති කරගන්න ඒ වගේම ඕනම සමාජයක් ඉස්සරහ ඕනම තැනකට ගිහිල්ලා බය නැතුව කතා කරන්න තමන්ගේ දක්ෂතාවයන් ඉදිරිපත් කරන්න ඒක අනිවාර්යෙන්ම ප්‍රයෝජනවත් වෙනවා ළමයින්ට චූටි කාලේ ඉපා කියන්න හොඳ නැහැ කියලා දෙයි කියන්නේ මෙහෙමයි හොඳ දේවල් අනිවාර්යෙන් කියලා දෙන්න ඕනේ අර සමහර දේවල් තියෙන්නේ අර එපා මේක කරොත් මෙයා වැටේ අනතුරක් වෙයි තාම මෙයාට ඒක කරන්න බෑ එහෙම දේවල් ගොඩාක් නීති දාන්න එපා මම දකින විදිහට මම නම් එහෙම ගොඩාක් නීති වල හැදිච්ච කෙනෙක් නෙවෙයි එතකොට ගොඩක් අය හිතන්න පුළුවන් එහෙම නම් ළමයා ඕන විදිහකට හැදෙනවනේ කියලා. හැබැයි පවුලෙන් ආදරය සෙනෙහස ලැබෙනවා නම් ඒ ළමයාගේ හිතේම සිටීමේ හැකියාව දියුණු වෙලා හිතනවා අම්මයි තාත්තයි මාව විශ්වාස කරනවා. ඒ විශ්වාසය මම පළදු කරන්න හොඳ නැහැ. ඒ දේ ළමයාට දැනනකොට ළමයා සොයන්ව තමන්ගේ වගකීම් යුතුකම් හඳුන ගන්නවා වක්‍රාකාරව. මම ඒකයි කිව්වේ ළමයාට ඉඩ දෙන්න. එයාව හොයාගන්න. ඔය නිමන්ත්‍රණය කියපු විදිහට පූර්ව ළමා විය අධ්‍යාපනය එතකොට ගෙදර අම්මා තාත්තා පෞල් පසුබිම පෙර පාසල පාසල ඔය කියන කොතනක හරි යම් කිසි වැරද්දක් අඩුපාඩුවක් වුණොත් ඒක නිමන්ත්‍රණය කරනවා ළමයේගේ අනාගතයට බලපානවා. ඔව් ඍජුවම බලපානවා. ඒක වැඩිහිටි වීරපත් වෙනකොට යම් තාක් දුරකට මග හරව ගන්න පුළුවන් වෙයි. හැබැයි මතක තියාගන්න ඕනේ එහෙම හැමදේ යතිම ස්වයංපෝෂිත වෙච්ච පිරිසක් එක්ක තමයි අපිට අනාගතයේදී තරඟ කරන්න වෙන්නේ. අන්න එතනදී ඔබට ලැබෙන වටිනාකමේ මොනියම් හෝ අංශු මාත්‍රයක හෝ අඩුවීමක් වෙන්න පුළුවන්. එහෙනම් ගෙවල් වල ඉන්න චූටි දඩබ්බරයෝ චෝක් කෑල්ලකින් බිත්ති ඇඳට නේද? කොලයක් කරන් කුරුටු ගෑවට ඒකට එපා කියලා තමයි නිමන්තිනී අපි ඔක්කොම කියන්නේ. ඒක තමයි පූර්ව ළමාවිය නිර්මාණශීලීත්වය ළමයාගේ අඳුර ගන්න තැන. ඒ විදිහට අම්මා තාත්තා අඳුරගත්ත නිර්මාණශීලී දඩබ්බර හපණියක් එක තමයි අපි කතා කරගෙන ඉන්නේ. අපි ඉක්මනටම පොඩි බ්‍රේක් එකකට ගිහිල්ලා එමු මේ දඩබ්බර හපණියත් එක්ක කතා කරන්න. මේ දඩබ්බරයි හපන්නු. දඩබ්බරයි හපන්නු අපේ වැඩසටහනට අද දවසේදී ඇවිත් ඉන්න හපණ ගැන කතා කරොත් අපි කිව්වා ලස්සනට සින්දු කියන්නත් පුළුවන් ඒ වගේම තමයි ඩ්‍රාමා කරනවා කිව්වා ඒ වගේම තමයි නිවේදනයේට හැකියාව තියෙනවා ගොඩාක් දේවල් තියෙනවා නිමන්ත්‍රණෙත් එක්ක කතා කරමු. ඒ අතරේ ඉෂාරා අයියා ඔන්න පොතක් අරන් ඉන්නවා අපි බලමු මොනවද පොතේ තියෙන්නේ කියලා. නෑ නෑ මට මේක නිකන් හම්බෙන් වගේ හම්බුනේ මේ නිමන්ත්‍රණි ගොඩක් දේවල් වලට ට්‍රයි කරනවානේ. දැන් සින්දු කියන්න පුළුවන්ද කියලා ට්‍රයි කරලා බලුවා. මේ එහෙම ට්‍රයි කරපු එකක්ද? ඔව් අනිවාර්යෙන්ම ගොඩක් දේවල් අත්හදා බලනවා. ඉතින් මට දැන් කතික කරනකොට නිවේදන කරනකොට කවි සිතුවිලි පහළ වෙනවා. දෙයක් දකිනකොට ඒක ගැන වැඩිදුර හිත යනකොට ඒ දේ ගැන මගේ හිතේ චිත්‍රයක් මැවෙනවා. එහෙම මැවෙන දේවල් මට දැනුණ දේවල් මම මගේ වචන වලට පෙරලපු අවස්ථාවක් තමයි ඔය. එහෙම හිතන දේවල් ඕනනම් එහෙම හිතලා අමතක කරලා යන්න පුළුවන් නේ. ඔව්. එහෙම හිතන දේක් ඇයි කොලේකට ගේන්නේ? කොලේකට ගේන්නේ මට හිතිච්ච දේ තව කෙනෙක්ට ඔය දේ කියවලා ඒ තිනාටත් ඒ දේ දකින්න පුළුවන් නම් මම දැක්ක දේ ඒ කෙනා ඒ තුලින් සතුටක් ලබනවා නම් ඒක මටත් සතුටක්. ඒක තමයි නිර්මාණකරුවගේ වැඩේ නේ. තමන්ගේ පෞද්ගලික අත්දැකීම පොදු අත්දැකීම ඔබට පත් කිරීම. ඒ විදිහට අම්මා ගැන අපි කවුරුත් වගේ මුලින්ම අම්මා ගැන අපි හැමතැනම ඕනම දේක් පටන් ගන්න නේ. හිමන්තනිත් පටන් ගන්න තියලා අම්මා ගැන. නිසල හදවත සසල කරමින් නේක දුක් කම් කටළු විඳිමින් නිසල් වී කළු ගලක් විලසින් සවිය දුන්නා ළඟින් සිටිමින් අනාරස උළු මවිත ගිල්වා මගේ සැනසුම නිතර සෙව්වා මනා ගුණදම් මහට පෙව්වා මනුළු වේමා රජ කෙරෙව්වා. අම්මා එහෙමද? ඔව් අනිවාර්යෙන්ම. ඔය වචන ටිකත් මදි යා ගැන විස්තර කරන්න මගේ හිතට දැනෙන දේ මම වචන වලට පෙරලුවා. තව එකක් මයික් මන්ට කියන්නකෝ. ගුරුසිත
කළුවර ගැබ තුල තරුවක් වන්නට ගොහුරු මඩේ සත් පියුමක් වන්නට ගැහැට අරා එහි සිහින දකින්නට සිතුවම් කරනට විශ්වයේ තතු ගැන ඔබයි රටාමැව් යෝධ තෙලිතුඩ මිරිඟුව දැක යන රැවටෙන මුවන්ට කාන්තාරයේ අරුත කියාදි බොල්වි හොඳ හැටි හඳුනා ගන්නට පරක් තෙරක් නැති මහසාගරේ දිදුලන මිනිකැට උපමට්ටම් කර දැනුම් නැවක් තුල සරණා මගකට පාර කියා දුන් නැව්පතියාණෙනි ඔබයි පහන් ටැඹ සිසු දිවි ගමනේ ගුරුවරු හැමයි අනිවාර්යයි ගුරුවරු ගැන කොහොමද මතක් කරන්න තියෙන්නේ මතකද චූටි කාලේ ඉඳන් ඉගෙන ගත්ත ගුරුවරු මගේ පෙර පාසලේ ගුරුතුමියත් ආදරෙන් මතක් කරන්න ඕනේ පැටිම ටීචර් 7th day එකට තමයි මම මේ පෙර පාසල් අධ්‍යාපනය ලබන්න ගියේ ඊට පස්සේ ප්‍රාථමික අධ්‍යාපනයට අනුරාධපුර සර්ණපාලි බාලිකා ජාතික පාසල ඒ පාසල ගත්තාම මට මගේ පන්ති භාර ගුරු මෑණිවරුන් කිහිප දෙනා මම මේ අවස්ථාවේ ආදරෙන් මතක් කරනවා මගේ දක්ෂතා හැකියා හඳුනාගත්ත නිසා තමයි අද මම මෙතන ඉන්නේ ඒ වගේම මම අධ්‍යාපනය ලැබුවා පාසල් කිහිපයක් තියෙනවා නිවත්තක චේතිය විද්‍යාලය එහි ආදරණීය ගුරු මෑණිවරුන් ඒ වගේම අනුරාධපුර මධ්‍ය විද්‍යාලය මගේ ජීවිතේ හැරෙම් ලක්ෂයක් බවට පත් වෙනවා මේ මගේ අතේ තියෙන්නේ ස්වර්ණපාලි බාලිකා විද්‍යාලයේ ඔව් ජූනියර් ප්‍රිෆෙක්ට් ජූනියර් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා ඒතර ඊට පස්සේ මතක් කරනවා නිවන්තක චේතිය නිවන්තක චේතිය ජූනියර් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා මධ්‍ය විද්‍යාලයේ ජූනියර් ප්‍රිෆෙක්ට් වෙලා හිටියා මට බැජ් එක අද ගේන්න අමතකුණා ඒක මගේ මේ බ්ලේසර් එකේ පාසල් තුනක් ඔව් මේ පාසල් තුනම නිකන් ප්‍රසිද්ධ ජනප්‍රිය නම් තියපු පාසල් නේ ඔව් පාසල් වෙනත් මට නොමද සහයෝගයක් ලැබුණ ඒ වගේම මම දැන් අධ්‍යාපනය ලැබෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විශේෂයෙන් මතක් කරන්න ඕනේ මාධ්‍යකේ ආචාර්යතුමිය චම්පිකා කුමාරි රත්නායක ගුරුතුමිය ඒ වගේම තමරා ඒකනායක ගුරුතුමියත් ඉතා ආදරෙන් මතක් කරන්න ඕනේ මම අද මෙතන ඉන්න ඒ උත්තරීතර ගුරු පෞරුෂයන් දෙපළම බලපාලා තියෙනවා අර වචනේ පරිසමාප්ත අර්ථයෙන්ම ගුරු මෑණිවරු කියන නමට වටිනාකමක් දුන්න දෙපලක් විදිහට මම එතුමියන් දෙදෙනාව දකිනවා ඒ වගේම තමයි මතක් කරන්න ඕනේ මගේ 9 ශ්‍රේණියේ පන්ති භාර ගුරුතුමිය ඉන්දිකා හේරත් ගුරුතුමිය ඒ වගේම 8 ශ්‍රේණියේ මාධවි ගුරුතුමිය විශේෂයෙන් මතක් කරන්නේ ඒ වගේම අපේ නාට්‍ය හා රංග කලාව ආචාර්යතුමන් සමන් පුෂ්පකුමාර සර්වත් ආදරයෙන් මතක් කරනවා මගේ හැකියාවන් දක්ෂතාවයන් හඳුනාගෙන අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඒ වගේම නියෝජ විදුහල්පතිවරුන් මේ හැම දිනමත් මතක් කරනවා ඒ ආයත ස්තුති කරන්නත් මම මේක අවස්ථාවක් කරගන්න ඒ වගේ මාධ්‍යකගේ ආදරණීය සහෝදර සහෝදරියන් හරිම සුහදශීලී අපි අපි ගැන නොදන්න දෙයක් නැහැ හැමෝම එකමුතුයි එක අර මාලයක අමුණපු මුතු වැට වගේ තමයි අපි එක එක එකාමෙන් එක්හසු වෙලා අපේ වැඩ කටයුතු පාසලේ සිද්ධ කරගන්නේ සීල දෙනාවත් මතක් කරනවා ඉතාමත් ආදරෙන් මට සහාය දක්වපු මගේ ගුරු මෑණිපියරුනේ සීල දෙනාටමත් මම මේක අවස්ථාවක් කරගන්නවා ස්තුතිය පුද කරන්න පැයක් එක දිගට කතා කරන්න සිද්ධ වෙයි කමන්නෑ නේ වැඩිපුර කතා කරවනවා දැන් අද ආපු එකේ අනුරාධපුර ඉඳන් ඇවිල්ලා තියෙන්නේ වැඩ ගන්න එපා පුළුවන් තරම් දැන් බලන්න ඕනේ අර කතිකත්වය අපිට පුළුවන්ද මොකක් හරි කරපු ස්පීච් එකක් අහන්න මේ වෙලාවේ ඔව් මම ස්පීච් එකක් කරන්න තවට කොහොම පහසු නම් නැත්නම් හිටගෙන උනත් කමක් නෑ ඔයාලගේ පහසු විදියට මම හිතනවා හිටගෙන කරත් හොඳයි මොකද තරඟ වලටත් මම හිටගෙන තමයි කරන්නේ එතකොට ඇඟටත් කන්ෆිඩන්ස් එකක් තියෙනවා ඒක නැත්තම් දැන් ඉඳන්නේ කරන්නේ නැද්ද මං කිව්වේ ඉඳන්නේ ආ හරි ජීවන ගංගාවේ නෞකාව එක් එක් අවධිවලදී යාත්‍රා කරන ස්ථානවලදී දකින සුන්දර දර්ශනවලදී අපි දකින සිහින වෙනස් මුහුණුවරක් ගන්නවා මාතෘ සුන්දර සිහිනය සැබෑ කරගත යුතුය යන සිතුවිල්ල මගේ සිතට දැනෙන්නට පටන් ගත්තා අවසරයි මගේ ආදරණීය වියතුනේ ප්‍රස්තුතය සිහින දකිමු සලසුම් කරමු වැඩ ලෝකය හැඩ කරමු සාක්ෂාත් කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු විදිහට අපි සිහින දකිනවා මනුෂ්‍ය ජීවිතය මහා නර්ග අරමුණු රාශියකින් බද්ධ වෙලා විල්හෙල්ම් ඉප්ලන් විද්වතා පවසන ආකාරයට අපි දකින සුඳුරු සිහින ස්මාර්ට් ලක්ෂණ සපිරි අරමුණක් කරා ප්‍රවිෂ්ඨ කරන්නට නම් ඊට ගැළපෙන සලසුමක් ආදේශ කරගන්නට අවශ්‍යයි
ශක්තියෙන් දුර්වලතා අවස්ථා තර්ජන විශ්ලේෂණාත්මකව ගලපා කාල කළමනාකරණයෙන් ශ්‍රමය ධනය කැප කරමින් අනලස්ව ධනාත්මක ප්‍රවේශයකින් කටයුතු දියත් කිරීමෙන් අපේ ජයග්‍රහණය කුළුණ ස්පර්ශ කරන්නට පුළුවන්. Yes, I can. ලෝකයේ සංවර්ධිත රටවල් දුටු සිහිනය හා ක්‍රියාත්මක කළ සැලසුම ගහට පොත්ත සේයාවේ තිබීමයි සාර්ථකත්වයේ රහස. හිගන්නාගේ සිට මහදන කුවේරයා දක්වාම දකින මනරම් සිහින ප්‍රායෝගීකරණයේදී දෙමින් චක්‍රය ගලපා ගැනීමෙන් යථාහතත්වයෙන් අපේක්ෂිත කඳු ශිඛරය තරණය කරන්නට අවස්ථාව උදා වෙනවා. ප්‍රජානන ආවේදන මනෝචාලක සමාජ පුරුදු යන අධ්‍යාපනයේ දැවැන්ත ප්‍රපංචයන් සාධනීය ලෙස ස්පර්ශ කිරීමේ ක්‍රමයක් ඕනෑම රටක ක්‍රියාත්මක වේ නම් වැඩිදුරට ගැලපෙන පෞර්ෂයන් තැනීමට හැකියාව ලැබෙනවා. ලෝකයේ ඇතැම් රටවල් වැඩිදුරට ගැලපෙන සහෘදයෙන් තැනීමේ කලාව මේ වන විටත් හඳුනාගෙන හමාරයි. ශ්‍රී ලංකාවේ වෘත්තීය මාර්ගෝපදේශණය තුළින් මනෝමිතික පරීක්ෂණ ක්‍රම ආදිය දැනටමත් භාවිත කරමින් සිටීම සතුටට කාරණයක්. නිර්මාණශීලී චින්තනය මිනිසා අනිකුත් සත්වයාගෙන් සුවිශේෂීකරණ නිසාවෙන් යෙදුම් ක්‍රියාවලියකට නතු කරමින් වැඩලවට ගැලපෙන සහෘදයේ ප්‍රවිෂ්ඨ කිරීමේ යාන්ත්‍රණය අප සතුව පවතිනවා. ශ්‍රී ලක්මෑණියන්ගේ අභිමානවත් පරපුරකින් පැවතේන නූතන පුරුක් විලසින් අපි අපේ වගකීම හඳුනාගෙන අපි අපේ උත්තරීතර සේවාව ශ්‍රී ලක්මෑණියන්ට ලබා දී සලසුම් කළ සිහින නෞකාව නිවරතිශානතිය කරා යාත්‍රා කළ යුතුමයි. සොඳුරු සිහින යක්තකින්න උචිත සැලසුමක් හදන්න අප කැපවී වැඩ කරන්න වැඩ ලෝකය හැඩ කරන්න. ස්තුතියි. ඒ කතාව අපේ පාලකයෝ දකිත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. දැන් මේක මේ හැමෝගේම මහාන ප්‍රශ්නයක් නෙමෙයි. දඩබ්බරයි හපන්න වැඩසටහනේ අපි දේශපාලනය කතා කරන්නේ නැහැ නේ. නමුත් දැන් ඔය කතා කරපු මාතෘකාවත් එක්ක මේ රටේ පවතින තත්ත්වයක් බැලුවහම ඔයාට මොකද්ද හිතෙන්නේ මේ රටේ විය යුතු දේ මොකක්ද? දැන් අපි ඔයගේ කතාව ඇහුවා ඒ වගේ දේවල් ටිකක්. ඇයි මෙහෙම වෙලා තියෙන්නේ? සහ ඉදිරියේදී විය යුතු මොකද්ද? මොකද ඕගොල්ලන්ගේ අනාගතයට කොහොමද මේ රට යන්න ඕනේ? මුලින්ම ඉවසන්න පුරුදු වෙන්න ඕනේ. කවුද මිසුද? ජනතාවද? හැමෝම ඉවසීම කියන දේ අපි පුරුදු වෙන්න ඕනේ. ඊළඟට හිතන්න. හිතන්න අපි පුරුදු වෙන්න ඕනේ. ගොඩක් අය හිතන පැත්තක් නෙවෙයිනේ හිතන්න පුරුදු වෙන්න ඕනේ කියන එක. ඒ වගේම තමයි රට දැන් මේ වෙනකොට ශ්‍රී ලංකාව මගේ අම්මා තාත්තා කාලේ ආච්චි සීයා කාලේ මේ මම දැන් ඉන්න කාලේ වෙනකොටත් සංවර්ධනය වෙමින් පවතින රටක්. අපි හැමදාම කතා කරනවත් කියනවා සංවර්ධනය වෙමින් පවතින තුන්වෙනි ලෝක රටක් කියලා ශ්‍රී ලංකාව. මම දකින විදිහට වර්තමාන වත්මන් පරපුර විදිහට අපි මේ සිස්ටම් එක චේන්ජ් කරනවා කියලා වචනේ විතරක් කියලා මදි. ඒ දේ කරන්න ඕනේ අපි. ඕනෑම දෙයක් අපි කරන්න ඕනනේ ඒ දේ ක්‍රියාත්මක වෙන්න. ඒ නිසා මම දකින විදිහට තමන්ට හැකියාව තියෙන විදිහට අපිට මහා ලොකු දේ දැන් මම මේ ඉන්න තැනින් මට වියදම් කරන්න බෑ. මගේ රට මට සල්ලි වියදම් කළා දිනු කරන්න හැකියාවක් නැහැ. හැබැයි මම මට පුළුවන් විදිහට මගේ ශ්‍රී ලංකාවේ නම මම ගෙනියන්න මගේ උත්සාහයක් මම දරනවා. ඒ විදිහට හැමෝම තමන්ට පුළුවන් දේ හඳුනාගෙන තමන්ට කරන්න පුළුවන් මොකක්ද කියලා හඳුනාගෙන ඒ ශාස්ත්‍රය තෝරගත්තොත් අපේ රට මීට වඩා දියුණු වෙයි කියලා මං හිතනවා. මාද මේ මාතෘකාව ගැන කතා කරන්න හිතුවෙත් ඒ නිසාමයි. වැඩ ලෝකයේ ගොඩක් බලපානවා රටක් දියුණු වෙන්න. ඒ නිසා දේශපාලන වෘත්තිය වුණත් එතකොට ගුරු වෘත්තිය වුණත් තමන්ට කැමැත්ත තියෙන ඒ ශාස්ත්‍රය තෝරගත්තාම ඒ දේ තුළින් තමන් වැඩ කරන්න පෙළඹෙනවා. ඒ වගේම තමයි තමන් කරන රැකියාවට වෘත්තියට තමන් කරන දෙයට අවංකව වැඩ කරන්න. එතකොට ස්වභාව ධර්මයත් ආශිර්වාද කරයි. දැන් ශ්‍රී ලංකාවට වෙලා තියෙන්නේ මට හිතන විදිහට අවංක පුද්ගලයන් නෙවෙයි මේ වෙනකොට ඉන්නේ. ඒ නිසා ස්වභාව ධර්මයත් කුපිත වෙලා විපර්යාසයක් වෙලා තියෙන කතාවක් තියෙන්නේ. මේ කුණාටුවකට කලින් නිහඩියාවක් තියෙන කුණාටුවකින් පස්සේ නිහඩියාවක් එනවා කියලා අපි එතකන් බලාගෙනමු. අවුරුදු 16ක අනුරාධපුරෙන් ආපු පුංචි කෙල්ලෙක් මේ කියන්නේ රටට ඇහෙන්න. මේ වැහෙනවනම් හොඳයි නේද? වගකී යුතු මිනිසුන්ට. හරි. දැන් අපි යනවා අපේ පින්තූර ප්‍රශ්නෙට. මං හිතනවා මං අහන්නෙත් නෑ නිමන්ත්‍රණයේ. මං හිතනවා හැම විෂයටම ආස ඇති කියලා.
එහෙම වැඩිපුර කැමති විෂයන් තියෙනවද? වැඩිපුර කැමති විෂයන් ගත්තාම මම විද්‍යාවට ආසයි. ඒ වගේම ICT විෂයට මාධ්‍යත් ඒ බකට් සබ්ජෙක්ට් එකමයි තියෙන්නේ. හැබැයි මම මාධ්‍ය විෂය නෙවෙයි ICT විෂය තමයි තෝරගත්තේ. මම ඉතාමත් ප්‍රිය කරන විෂයක් තමයි ICT විෂය. අනිත් විෂයන් වලටත් කැමති, වඩාත් විද්‍යාවට ICT වලටයි ගොඩාක් මම නැඹුරුයි. අකමැති විෂයනොත් තියෙනවද වැඩිපුර කැමති? අකමැති විෂයන් කියන්නේ බොරු කියන්න ඕනේ නැහැ. වැඩ පාඩම් කරනකොට ටිකක් පාඩම් කරන්න කම්මැලි හිතෙන විෂයක් තියෙනවා. එහෙම විෂයක් තියෙනවා. මොකද්ද? පාඩම් කරන්න අකමැති විෂය ඇත්තටම සිංහල රස ආස්වාදය. ඒක හිතන්න අමාරුයි. ඒකට හේතුව තමයි මම මේ පාරවල් අනිත් විෂය කොහොම පාඩම් කරනවා. සිංහල රස ආස්වාදය විෂයට මට මේ පාරත් පන්ති වැඩිම ලකුණු තිබුණා. විභාගෙට යන්න පෙර දවසේ තමයි මම හැබැයි පාඩම් කරනනේ රස ආස්වාදයේ පොත මට හම්බෙච්ච දවසේ දැනටමත් මම පොතේ ඔක්කොම කියවලා තියෙන්නේ. රස ආස්වාදය පොත තේරුණා හෝ නොතේරුණා මම කියවනවා. එතකොට ගුරුතුමිය උගන්වනකොට අහගෙන ඉන්නකොට රස ආස්වාදය ඇඟට දැනෙනවා. ඒ නිසා ඒක පාඩම් කිරීමක් වෙන්නේ නැහැ එහෙම. ඒ නිසා මම ඒකට වැඩි කාලයක් වෙන් කරන්නේ නැහැ කියලා කිව්වා. තාත්තත් උගන්වන්නේ සිංහල. ඒ රහ තියෙනවා කියලාත් කතා කරද්දි දැනෙනවා. ඒකට වැඩි කැමති නැහැ කිව්වම මම නිකන් කැමති නැහැ කිව්වේ පාඩම් කරන්න. පාඩම් කරන්න කැමති නැහැ. විභාගේ එනකොට ඒක මට පාඩම් වෙනවනම් ඒකනේ අපිට වෙන්න ඕනේ. බදාගෙන ඒක කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒක ඇඟේ තියෙනවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි අපි යමු ඉක්මනට අපේ පින්තූරු ප්‍රශ්නෙට. අපි බලමු අපි පින්තූරු තුනක් දෙනවා නිමන්තිනි අඳුරගන්න පුළුවන්ද බලමු. කවුද මේ අය? පළවෙනි රූපේ නම් ඉන්නේ ප්‍රවීණ කලාකරු කරුණාරත්න අබේසේකර මහතා. ඊළඟට ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ගීපද රචක ප්‍රේමකීර්ති දල්විස් මහතා. ඊළඟට විශාරද වික්ටර් රත්නායක මහතා. ගීතයට සම්බන්ධයි තුන් දෙනාම. ඔව්. කවුරු ගැනද කතා කරන්නේ? මම කැමති මමත් මාධ්‍යට සම්බන්ධ නිසා මමත් නිසැසලිය නිසා ප්‍රේමකීර්ති දල්විස් මහතා ගැන කතා කරන්න. කතා කරමු. ප්‍රේමකීර්ති දල්විස් මහතා 1947 ජූනි මාසයේ 3 වෙනිදා කොළඹපුරේදී තමයි උප්පත්තිය ලබන්නේ. එතුමා සොඳුරු මාධ්‍යවේදියෙක්. මෙතුමා ගැන කතා කරනකොට වයස අවුරුදු 10 දී තමයි ළමා වැඩසටහන් නිවේදකයෙක් විදිහට මේ මාධ්‍ය ක්ෂේත්‍රයට පිවිසෙනින් අනතුරුව සහාය නිවේදකයෙක්, ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ නිවේදකයෙක්, ඊට පස්සේ වැඩසටහන් සම්පාදකයෙක්, වැඩසටහන් නිෂ්පාදකවරයෙක් දක්වත් මෙතුමා මාධ්‍ය ගමන් මග සාර්ථක කරගෙන ලක්මවට සේවය සපයනවා. ඒ වගේම තමයි මෙතුමාගේ පළමු ගීතය හද පුද අසුනේ සෙනෙහස මැවුනේ ගීතයෙන් තමයි මේ ගී කුඹුර අස්වැද්දීම ආරම්භ කරන්නේ. ඊට පස්සේ වික්ටර් රත්නායක මහත්මාගේ මාධුර්ය ඒ හඬට ගීපද වැලකින් තුමන් සහයෝගය දක්වනම ආදරයේ උල්පත වූ අම්මා ගීතය මමත් පෞද්ගලිකව ඉතාමත් ප්‍රිය කරන ගීතයක්, හරිම කැමති ගීතයක්. මෙතුමාගේ විශේෂත්වය තමයි මාධ්‍යට වගේම ගීත රචනයටත් සුවිශේෂී දක්ෂතාවයක් දක්වනවා. මම දන්න තරමින් කවි ගීත 1600කටත් වඩා සංඛ්‍යාවක් රචනා කරලා තියෙනවා එතුමා. ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්න ඕනේ එතුමා ශනිදා සාදය වැනි වැඩසටහන් කිහිපයකටම සජීවීකරණ එකතු කරලා තියෙන සොඳුරු මාධ්‍යවේදියෙක්. ඕනම දෙයක තියෙනවනේ අර අපි කියන්නේ ජීවිත බඳුන රැකගන්න ඕනේ ඒක බිඳනසුළු නිසාමයි කියලා. හැබැයි ඒ ජීවන බඳුන අපි හැමෝගෙම කවදා හරි බිඳිලා යනවා. ඒක අය හදන්නත් බෑ. එහෙම බිඳිලා ගියත් අපේ නම හැමදාම හැමෝටම මතක තියන්න පුළුවන් කිහිප දෙනයි පුද්ගලයෝ ඉන්නේ. ඒ අතරින් පුද්ගලයෙක් තමයි ප්‍රේමකීර්ති දල්විස් මහතා කියන්නේ. එතුමන්ගේ ජනප්‍රියත්වය දරා ගන්න බැරි වුණ පිරිසක් විසින් එතුමන් ඝාතනය වෙනවා. හැබැයි මං හිතන්නේ නැහැ ඒ ඝාතනය කරපු පිරිසගේ බලාපොරොත්තු ඉෂ්ට වුණා කියලා. එතුමන්ට එදා තිබුණු ඒ ප්‍රේක්ෂක ආදරයටත් වඩා ආදරයක් අද අපේ හදවතේ තියෙනවා. අංශු මාත්‍රයක කිසිදු අඩුපාඩුවක් නැතුව ඒ වැඩි වෙලා මිසක් අඩු වෙලා නැහැ. අපිට ගන්න තියෙන ආදර්ශය තමයි මාධ්‍ය වගකීම නිසියාකාරව හඳුනාගෙන කටයුතු කරන්න, තමන්ට හැකියාවෙන් ප්‍රයෝජන ගන්න. එතකොට අපි ජීවිතයෙන් කවදා හරි සමුහරගෙන ගියත් අපේ නම හැමෝටම හදවතේ රැඳිලා තියේ. කවද උපන්දිනය කියලා කිව්වේ ප්‍රේමකීර්ති දල්විස් මහතේ? 1947 ජූනි මාසේ 3 වෙනිදා. ජූනි මාසේ 3 වෙනිදා. රයිට්. හරි. මට ඕනේ ජූලි 3 කියලා මගේ උපන්දිනය. මාසයක් එහෙම වෙලා.
ඉකින්ද ප්‍රේම කීර්ති දාල් විස්තරම් දුර යන්න බැරි වෙයි. හරි. දැන් අපිට ඕනේ break එකට යන්න. අපි අරන් යන බලන්න break එකට. අද දවසේ අපි දඩම්බර හපනියක් එක්ක ඉතාමත් හොඳින් කතා බහ කර අද දවසේ අපේ වැඩසටහනට ඇවිල්ලා ඉන්නේ විවිධ දක්ෂතාවලින් සකල විද දක්ෂතාවයන්ගෙන් පරිපූර්ණ පුංචි හපනියක්. ඉතින් අපි ලෑස්ති වෙලා ඉන්නවා මෙයාගේ දක්ෂතා මොනවාද තව මොනවාද මෙයාට කරන්න පුළුවන් ඒ හැමදේම බලා ගන්න ලෑස්ති වෙලා ඉන්න. එහෙනම් අපි පුංචි විරාමයකට ගිහිල්ලා එන්න කොහෙවත් යන්න එපා. ඔතනම ඉන්න මේ දඩම්බරයි හපන්නෝ. අපි නැවතත් එකතු වෙලා ඉන්නේ දඩම්බරයි හපන්නෝ ඔබේ ආදරණීය වැඩසටහනත් එක්ක. අපි කතා කරමින් හිටියේ දිදුලන පුංචි තරුවක් එක්ක. ඒ තමයි නිමන්තිනී බණ්ඩාර. අපි එයාගේ වාක් කෞශල්‍ය බැලුවා, ඒ වගේම දක්ෂතා ගැන බැලුවා. අපිට තව කතා කරන්න ගොඩාක් දේවල් තියෙනවා නිමන්තිනීත් එක්ක. ඉෂාර, අපි ඊළඟට නිමන්තිනීගේ මොන අදහන්නේ? අපේ පුංචි යාළුවන්ට ගොඩාක් පණිවිඩ එයාගෙන් ගන්න තියෙනවා. කවි යන්න ගෙද මං අතන්ට යන්නද? අද කවිගේ වැඩේ කරනවා නිවන්තිනේ. නිවන්තිනේ නියමයි නියමයි නේ. තැන්ක් යූ වැඩේ කරලා දුන්නාට. මම නිකන් රික්වෙස්ට් කරේ නිවන්තිනේගේ හදිසි. නිවන්තිනේගේ අපිට ඊට පස්සේ අහන්න තියෙනවා නිවන්තිනේගේ අර මේ විවාදශීලීකම ගැන. කතික වලින් ඊට පස්සේ යන්නේ විවාද වල නේද? ඔව්, කතික වලින් පස්සේ විවාද වලට යන්නේ. විවාද තරඟ කිහිපයකටත් සහභාගී වෙලා තියෙනවා. අපේ කලාප මණ්ඩලයේ සංවිධානය කරපු තරඟකින් අපේ අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ විවාද කණ්ඩායම ශූරතාවය දිනාගත්තා. මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ විවාද කණ්ඩායමේ හතරවෙනි කතිකියා. තර්ක බිඳින්නාගේ කාර්යභාරය තමයි කරන්නේ. විවාද කටයුතුත් කරගෙන යනවා. වැඩි වෙලාවක් නැති හින්දා ඉක්මනටම පොඩි විවාදයකදී ඔයා මුහුණ දෙන අවස්ථාවක් ඉදිරිපත් කරමු. සාධිත විජයග්‍රහණයේ විශේෂකොට වාග් චාතුර්ය මාධ්‍යකොට ආදරණීය වියතුනේ ගෞරවණීය අවසරයක් පතනවා. යෝජකයේ වගකීතු නායකත්වයට අධිරාජ්‍යවාදී සෙවණැලි මේ වන විටත් තුන්මිණි ලෝකයේ රටවල්වලට බලපෑම් ඇති කරයි යන යෝජකයේ ප්‍රස්තුතය සනාථ කරන්නට මගේ දෙවැන්න තෙවැන්න සිව්වැන්න විදිහට අපි සූදානම් ආදරණීය වියතුනේ යෝජකයේ ප්‍රස්තුතය සත්‍යාපනය කරන්නට. ආ, thank you. පොඩි එකක්. හරි. මේ දැන් ජයග්‍රහණත් ලබාගෙන තිනවා ගොඩාක් මේ කතිකත්වයේ නිවේදනය. අපි ටිකක් ඉක්මනටම බලමු මොනවද මේ දිනාගෙන තියන්නේ කියලා. නිමන්තිනි චිත්‍රත් ඇඳලා තියෙනවා මම දැන් පොඩි කාලේ. ඔව්, චිත්‍රත් ඇඳලා. නොකරපු දෙයක් නෑ. හරි. සාධක ගොඩාක් තියෙනවා. අපිට ඉක්මනට බලාගෙන මතක් කරන්න පුළුවන්ද මේ මොනවද කියලා නිමන්තිනි? ඔක ගිය අවුරුද්දේ මිනිස් බලහා රැකී රක්ෂා දෙපාර්තමේන්තුව තරුණ හා ක්‍රීඩා අමාත්‍ය අංශය සමග එකහසු වෙලා වෘත්තීය මාර්ගෝපදේශන සතිය වෙනුවෙන් පවත්වපු තරඟයක මම ජාතික මට්ටමේ දක්ෂතම කතිකයා වුණා. මේ තරඟය මහනුවර මායාමාලිකා විද්‍යාලයේ නිවේදන තරඟයක්. කනිෂ්ඨ අංශයෙන් මම ප්‍රථම ස්ථානය දිනාගත්තා සමස්ත ලංකා මට්ටමේ. මේ සර්ටිෆිකේට් එකත් මිනිස්බල රැකී රක්ෂා දෙපාර්තමේන්තුවේ තරඟයේම මම එසේ රයිටින් රචනා තරඟයට සහභාගී වුණා. ඒකිනුත් ප්‍රෙස් ප්ලේ තරඟ කීපෙකම ගිහිලා තියෙනවා මේ තරඟාවලියේනේ. ඔව්, එසේ රයිටින් සිංහල. ඔව්, රයිට්. ඒකට සහතික කීපයක්ම හම්බුණා පියවර අනුව තමයි ගිය කලාප කොට්ටාසේ විදිහට. මේ ඒ සහතික ගොඩක් හම්බෙලා තියෙනවා රාජ්‍ය ලාංඡනයේ සහිත වටිනා සහතික ගොඩක්. ඔව්. ආ, මේ නෝක අනුරාධපුර දිස්ත්‍රික් සාහිත්‍ය උළෙලේ ගිය අවුරුද්දේ මම ලියපු රචනාවකට ප්‍රථම ස්ථානය ලැබුණා. ඒකේ සහතිකේ සහ මෙඩල් එක. කොළඹ ආනන්ද විද්‍යාලයේ මොකක්ද? කොළඹ ආනන්ද විද්‍යාලයේත් නිවේදන තරඟයක්. ඒකිනුත් මම තෙවන ස්ථානය දිනාගත්තා. ඔය සරණපන්හිද සිල්වෙස්ටර් කොලේජ් කැන්ඩි එකෙත් ප්‍රථම ස්ථානය දිනාගත්ත. ඔය සද්භාෂණ තරඟය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. මම මුලින්ම මාධ්‍ය තරඟවලට යන්නේ ඔය සද්භාෂණ තරඟය හරහා. මම මුලින්ම මගේ ජීවිතේ ලබා ගන්නෙත් රන් පදක්කමක්. ඉතින් 2000 මට මතක විදිහට ඒ තරඟ 2019 20 ඒ දැන් 21 තරඟයක් තිබ්බේ. ඒ තුනේම මම කනිෂ්ඨංශයේ ප්‍රථම ස්ථානය දිනාගත්තා. සතුටුයි. මේ මොකද්ද? ඔය මම කරපු නිවේදන පාඩ ඩිප්ලෝමා එකක්. ඔය මාර්ගගත විවාද තරඟයවලිය කරා ඔන්ලයින්. ඒකේ අපේ ටීම් එකට ප්‍රථම ස්ථානය හම්බ වුණා. ඕක මම අනුරාධපුර මධ්‍ය විද්‍යාලයේ කනිෂ්ඨ ශිෂ්‍ය නායකයෙක් විදිහට කටයුතු කරා වෙනුවෙන් ලැබිච්ච සහතිකය. නිවත්තක චේති විද්‍යාලයේ ශිෂ්‍ය නායිකාවක් වෙනුවෙන් කටයුතු කරාට ලැබිච්ච සහතිකය. සර්ණපාලි බාලිකා විද්‍යාලයේත් ශිෂ්‍ය නායිකාවක් විදිහෙන් කටයුතු කරාට ලැබුණු සහතිකය.
ඒකත් ආනන්ද විද්‍යාලයේ සහතිකයක්. මම කරපු ICT ඩිග්‍රී එකක්. ක්‍රිමිනල් ලැබිච්ච සහතික. සහතික ගණනාවක් දිනාගෙන තියෙනවා. ඔන්න පදක්කම් ගොඩකුත් තියෙනවා. කවියතේ තියෙනවා. මේ මොනවද? මේක. ඒ සරණපන්හිද මාද තරඟයෙන් මට ලැබිච්ච දිස්ත්‍රික් සාහිත්‍යවලේ ප්‍රථම ස්ථානයේ ගද්‍ය රචනා ඒ වෙනුවෙන් ලැබෙන සහතිකය. පදක්කමක්. ඊට පස්සේ සද්භාෂණ මාධ්‍ය තරඟේ කනිෂ්ඨංශය මම ඔය තමයි මම මුලින්ම ගත්ත ජීවිතේ මගත රන් පදක්කම මහා මායා විද්‍යාලයේ ප්‍රථම ස්ථානයට ලැබිච්ච සහතිකය මම කරපු ඇනවුන්සින් ඩිප්ලෝමා එකේ ලැබිච්ච මට පදක්කම නිමන්ත්‍රණයේ විශේෂත්වය තමයි මේ දක්ෂතා තියෙන නිපුණතා තියෙන විෂයන් සම්බන්ධයෙන් හැදෑරීම කරන එක ඔව් අනිවාර්යෙන්ම හැදෑරීමක් ඕනේ තව ඕනම තැනකට ගියාම අපි අපේ වටිනාකම වැඩි කරගන්න අවශ්‍යයිනේ. ඒ නිසා තමයි මේ දේවල් මම තෝරගත්තේ. ICT විෂයනොත් මම ඩිප්ලෝමා එකක් කරලා තියෙනවා. මේ මොනවාද සම්මාන දෙකක් තියෙන්නේ? මිනිස් බලහාර ආරක්ෂා දෙපාර්තමේන්තුවෙන් ජාතික මට්ටමේ දක්ෂතම කතිකියා බවට පත් වුණා. ඒ වෙනුවෙන් ලැබිච්ච සම්මානය. අනිත් එක මාර්ගගත විවාද තරගාවලියෙන් ලැබිච්ච සම්මානය. හරි. අපි ඉක්මනටම යමු අපේ මේ ප්‍රශ්න ඇසිල්ලට අපි අහනවා නිමන්තිනීගෙන් ප්‍රශ්න ටිකක් නිමන්තිනීට මේ කැමති පන්දුවක් තෝරගෙන පන්දු තුනක් අපිට යොමු කරන්න ඊට අදාළව ප්‍රශ්න ටිකක් අහනවා අපි බලමු සිංහල රසාස්වාදනයෙන් ලැබෙයිද ICT වලින් ලැබෙයිද කියලා කැමති බෝලයක් කරන්න දාන්න එකක් මුලින්ම දාමු දාන්න ස්පෝර්ට්ස් ගැන කතා කරන්න වෙයි වගේ ඉක්මනට හරි අංක 8 ජෝර්දානයේ අගනගරය නම් කරන්න ජෝර්දානයේ අගනගරය අම්මන් නිවැරදි අපිට තව පන්දුවක් දෙන්න. අපි අපි ඉක්මනටම ප්‍රශ්න ටික අහමු. අපිට දෙන්න අංක 5ට අදාළ ප්‍රශ්නය. සුබ පැතීමේ තුඩුව පිහිටියේ කුමන රටේද? ඒක නම් විශ්වාසයෙන් කියන්න බලව මොකද අපිට 9 ශ්‍රේණිය, 10 ශ්‍රේණිය, 11 ශ්‍රේණියත් මං හිතන්නේ තියෙනවා. සුබ පැතීමේ තුඩුව හෙවත් කුණාට තුඩුව පිහිටලා තියෙන දකුණු කොරියාවේ. දකුණු කොරියාවේ. අපි අන්තිම ප්‍රශ්නෙට යන් අංක 10ට අදාළ ප්‍රශ්නය. සොයුරන් 99ක් මරා රජු ඉන්දීය රජු කවුද කියලා තමයි අහන්නේ. මං හිතන විදිහට 11 ශ්‍රේණියේ හරි විෂය නිර්දේශක එකටස තිබ්බා වගේ මතකයි. අශෝක රජතුමා. අශෝක රජතුමා බෝල් එක කොහොම තියලා අපි ඉක්මනට යන්නේ. අඩුම වෙලාවකින් වැඩි වැඩ කොටසක් නිමන්ත්‍රණයකින් කරගන්න. නිවේදනය. වැඩසටහන් ඉදිරිපත් කිරීම වගේම ප්‍රවෘත්ති නිවේදනයක් නිවේදනයේ කොටස. ඔව්. කරලා තියෙනවනේ. ඔව්. ඉස්කෝලේ දිත් කරනවද? ඔව් මම පාසලේ දර්ශන ප්‍රවෘත්ති විකාශය කරනවා. අපි ඉක්මන නිවුස් එකක් කියමු. අපි දැන් අහන්න යන්නේ නිමන්තිනි කොහොමද ප්‍රවෘත්තියක් ඉදිරිපත් කරන්නේ කියලා. ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. මේ චරණ ටීවී ප්‍රධාන පුවත් විකාශයයි. පුවත් සංස්කරණය අකලංක ගමකේ. පුවත් ප්‍රකාශය නිමන්තිනි බණ්ඩාර. ප්‍රථමයෙන් අවධානය පුවත් ශීර්ෂ පාඨ වෙතට. ගෙවුණු දිනේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිස කොළඹින්. ඕස්ට්‍රේලියානු වැසියන්ට Facebook අවහිරතාවයක්. මෙරටට ක්‍රිකට් වංශකතාවට වසර 39යි. දැන් පුවත් සවිස්තරාත්මකව. ගෙවුණු දිනේ වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිස කොළඹින්. අද දිනේ වන විට මෙරටින් COVID-19 ආසාදිත පුද්ගලයන් 722 දෙනෙකු හඳුනාගෙන ඇතැයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර තිබේ. එම ආසාදිතයන් අතරින් 9 දෙනෙකු විදේශගත සිටව මෙරටට පැමිණි දේශීය පුද්ගලයන් අතරින් වාර්තා වී ඇති අතර ඉතිරි පුද්ගලයන් 713 දෙනා මෙරටින් හඳුනාගෙන තිබේ. හඳුනාගත් ආසාදිතයන් අතරින් වැඩිම ආසාදිතයන් පිරිස වන ආසාදිතයන් 223 දෙනා කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. දැන් අවධානය විදේශීය පුවතක් වෙතට. ඕස්ට්‍රේලියානු වැසියන්ට Facebook අවහිරතාවයක්. ඕස්ට්‍රේලියානු වැසියන්ට ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් හුවමාරු කර ගැනීම සහ ප්‍රවෘත්තිමය අන්තර්ගතයන් සඳහා පිවිසීමට අවහිරතා පැනවීමට Facebook සමාගම පියවරගෙන තිබේ. දැන් අවධානය කාලකුණික පුවතක් වෙතට. ඒක නෝකේ ගොඩක් වෙලාවට වෙද රිපෝට් එක සමාලලාට අපි අවුල් වෙනවානේ වහිනවා කිව්වොත් පායන කමන්දරයක් තියෙනවා. ඒ කියන්නේ වෙද රිපෝට් එක අපි අහන්න නැතුව. දැන් අපි ක්‍රීඩාව ගැන කතා කරන්න ඉතුරු අර බෝලේ දාද්දි. ස්පෝර්ට්ස් මුකුත් කරලා නැද්ද?
ස්වර්ට් කරනවා. බැඩ්මින්ටන් නිවසේ මමයි අම්මයි තාත්තයි ඒක අපේ හොබි එකක් විදිහට කරන්නේ. හැමදාම හවස පහේ ඉඳන් හය වෙනකම් වගේ ෆ්‍රී ටයිම් එකේ ඒක කරනවා. ඒ වගේම පාසලේ මම නෙට්බෝල් ක්‍රීඩාව පුහුණු වීම කටයුතු කරනවා. තරඟ කිහිපයකටත් සහභාගි වෙලා තියෙනවා. ක්‍රීඩා කටයුතුත් කරගෙන යනවා. ක්‍රීඩාවට වඩා වැඩි අවධානය කලා මාධ්‍ය පැත්තටද? සමබරව තමයි කරගෙන යන්නේ. ඊට වැඩියෙන් කලාවට කැමතියි. දැන් සාමාන්‍ය පෙළ විභාගය ලබන අවුරුද්දේද? ඔව්. විභාගයේ රටේ ප්‍රශ්නත් එක්ක කල්ලාද කියන්න බැහැ හරියටම. කොහොමද විභාගෙට තියෙන සූදානම? සූදානම විභාගේ කවදා තිබුණත් ඒ ගැන විශ්වාසයක් අපිට කරන්න බැරි නිසා අපේ සූදානම වැදගත් කියලා මම නම් හිතන්නේ. සූදානම් වෙමින් යනවා සාමාන්‍ය විදිහට. ඒ තත්ත්වෙත් එක මොනවා වේද කියලා කියන්න බෑ. ඔව්. හරි අවිනිශ්චිත තැනක ඉන්නේ නේ. අනුරාධපුරේටත් ඒක බලපාලා තියෙනවද? බලපාලා නැත්තේ කොහෙටද? නියම තැනකට ආවේ. දැන් අර සමන් සර් මතක් කරා ඩ්‍රාමා කරනවා කියලාත් කිව්වා. නේද? අපි ඩ්‍රාමා කරලා බැලුවේ නැත්නම් දැන් අඩුපාඩුවක් වගේ නිමන්තිනේකින් මෙච්චර දේවලුත් කරලා. අපි පොඩි නිකන් බලමු ඉම්ප්‍රොයිසේෂන් එකක් ක්ෂණික නිරූපණයක් කරලා. හා. දැන් අර රටේ අනාගතය ගැනත් කතා කරපු හින්දා රටේ ප්‍රශ්න ගැනත් අපි යම් තාක් දුරකට වැඩසටහන ඇතුළේ කතා කරපු හින්දා අපි ඒකම ඩ්‍රමටයිස් කරමු. දැන් නිමන්තිනී අම්මා මම තාත්තා මේ ගෙදර. දැන් ප්‍රශ්නේ ගෙදර සාමාන්‍ය තියෙන රටේ ප්‍රශ්න තියෙනවානේ. එහෙම ප්‍රශ්නයක් වෙලා අපි යන්න පොඩි සංවාදයක්. හරි ඔන්න දැන් මම ගෙදර ඇවිල්ලා ගෙදර තියෙන ප්‍රශ්න කියන්නයි තියෙන්නේ. පොඩි බබාලත් ඉන්නවා ගෙදර මේ අහල පහල බබාලත් ගෙදර ඇවිල්ලා බබාලත් ගොඩක් ඉන්නවනේ. ඉෂාර මොනාද අනේ මේ වෙලා තියෙන්නේ? මං වට ඊයේ කිව්වනේ අප්ප ගෑස් එක ගේන්න කියලා. අයියෝ ගෙනාවේ නැත්තේ? ගෑස් එක ගේන්නේ කොහොමද මිනිස්සු? මං ඊයේ දවසේ පෙට්‍රල් පොලිමේ නේ හිටියේ. පෙට්‍රල් පොලිමේ හිටියා. ඒක මට අදාළ නැහැනේ. මං වට කිව්වා ගෑස් එක දැන් ඊයේ ගෑස් ඇවිල්ලා තිබ්බ ලිටර එකට. ඔයාටයි ගේන්න බැරි උනේ. ඊකට ඇවිල්ලා තිබ්බට අපේ මේ ගෑස් කඩේට ඇවිල්ලා නැහැනේ. තාම නැවේ. නැවෙන් බාලා එනකන් දවස් 5ක් විතර ඕකේ ඉන්න එක පාඩුයි. මට ඒව අදාළ නැහැ. ඔයා නැවට ගිහිල්ලා හරි ගෑස් ටැංකිය ගෙනත් තමයි කොහොමද මේ ළමයිට කන්න දෙන්නේ? දුම යෝදීන්නේ. මම නැවේ නැගලා යන ඕස්ට්‍රේලියාවේ. එහෙනම් ඉතින් මෙහි ඉන්න බෑනේ තවදුරටත් ගෑස් ගේන්නේ කොහොමද? දැන් මෙතන වෙලා තියෙන්නේ ඔයා ඉන්න එක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඇත්තටම කිව්වා. මම ගෙදර ඉන්න එක තමයි දැන් ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔයක තමයි ප්‍රශ්නේ වෙලා තියෙන්නේ. ඔයා ඉන්න මේ ළමයිට ලොක වැඩි කරස්ත කෝඩ කන්න වෙලා දෙන්න ඕනනේ. හරි හරි දැන් මම මේ පතෝල මැස්සක් හරි වවන්න හිතාගෙන ඉන්නේ. අපි පොඩි කැකිරි වැලකුත් යවලා මොකක් හරි බඩ විතරක් ගන්න මොනවා හරි කරමු. මට නම් ඕවා කර කර ඉන්න බෑ. මටත් දැන් රස්සාවට යන්නත් තියෙනවා. මට දැන් උයන්නෙත් නැහැ, මුකුත් කරන්නෙත් නැහැ. ඔයා ඉලෙක්ට්‍රික් කිචන් සෙට් එකක් ගෙනලා දුන්න. දැන් කරන්ට් එකක් නැහැනේ අනේ. මොනවද ඔයා කරන්නේ මේ? මේක මම අහවල්ලයක් කරන්න මම විදුලි බලහා බල ශක්තිය මාත්‍ය මම මොනවද කරන්නේ? මං කිව්වනේ මට උත්තර එපා. ඔවට මං මට ගෑස් එක ගෙනලා දෙන්න. ගෙනලා දුන්නත් මම නැත්තම් මං උයන්නේ. දැන් අම්මල තාත්තලගෙන් හම්බ වෙනවා කියන්නේද කුඹුරු කෝ ඒව තිබ්බනම් අපි හාගෙන කනවානේ. ඒ වන්දබද්දට දිලව ගන්න සල්ලි ඒව මට දෙනවද? ඒවත් ඔක්කොම පාළු වෙලාලු තියෙන්නේ අන්න පෝර නැතුව. හේතු නම් ඉතින් ඕනම දෙයක් ඔයාට අපරාධේ. ඔයා තමයි ජනාධිපති වෙන්න තිබ්බ. හොඳටම කරයි ඔයා. නිමන්තිනී හොඳටම කරා නේද? හම් ඕ නිමන්තිනී චතුරත්වය දැන්නේ කතිකත්වය දැක්කේ. අපරාධේ රාම කරේ නැත්තේ. හොඳම කෑල්ල දැන් තමයි අපි දැක්කේ. ෂා නියමයි නියමයි නියමයි. මම හිතන්නේ අපි ගොඩාක් දේවල් කතා කරා. නිමන්තිනීගේ වැඩ ගොඩාක් බැලුවා. නිමන්තිනී දැන් ගොඩාක් ගුරුවරුන් එහෙම මතක් කරා. අම්මා තාත්තා මතක් කරා. ඊට අමතරව විශේෂයෙන් ස්තුති කරන්න ඕන කවුරු හරි ඉන්නවද? පළමුවෙන්ම මම අද මෙතන ඉන්නේ මගේ අම්මයි තාත්තයි නිසා. ඒ දෙන්නගේ ආදරය රැකවරණය ඒ දෙත්තේ මට තියෙන නිසා. මම මුලින්ම වැඩසටහන ආරම්භෙදිත් කිව්වා ඒ විශ්වාසය තියෙන නිසා මට බයක් නැහැ. කවුරු නැති වුණත් මට මගේ අම්මයි තාත්තයි ඉන්නවා. ඒ විශ්වාසය මගේ හදවතේ තියෙනවා. ඒ වගේම තමයි මගේ පාසලේ ගුරු මෑණිපියවරුන්, විදුහල්පතිතුමන්, මගේ ආදරණීය සහෝදර සහෝදරියන් මත ඒ වගේම තමයි විශේෂයෙන් මගේ පන්ති භාර ගුරුතුමිය ශාමලි අභේනායක ගුරුතුමිය විශේෂයෙන් මතක් කරන්න ඕනේ. ඇත්තම කතා කිව්වොත් මම පන්තියේ පාසලේ වැඩි වෙලාවක් නැහැ. වැඩිපුර විෂය බාහිර කඩේ තුළ තමයි ඉන්නේ. ඉතින් ඒ කිසිම දෙයකට මට වචනකින්වත් මුකුත් කියලා නැහැ. මම අර කලිනුත් කිව්වා විශ්වාසය තියෙනවා නම් මට හිතෙනවා. මගේ ටීචර් මාව විශ්වාස කරනවා. මගේ අම්මා මාව විශ්වාස කරනවා. මගේ විශ්වාසය කවදාවත් බිඳින්න හොඳ නැහැ. ඒ චේතනාවෙන් තමයි මම වයි කටයුතු කරගන්නේ.
බාහිර වැඩ කරත් අධ්‍යාපන කටයුතු කිසිම දෙයක් මං පාඩු කරගන්නේ මගේ පන්තියේ යහළු ඉහළියන් ඉතාමත් ආදරෙන් මතක් කරන්න ඕනේ වැඩ පාඩුනහම මට නෝට් එක එවන්නේ කොහම එවෙලම එවනවා ඒ නිසා ඒ සියලු දෙනාමත් ආදරෙන් මතක් කරනවා සියලු දෙනාටම මම මගේ හදවතින්ම ස්තුතිවන්ත වෙනවා නිමන්තිනීව අපිට හම්බ වෙන්නේ හරිම අහම්බෙන් දැන් අපිට මේ විදිහට හම්බුනේ නැත්තම් අද නිමන්තිනී කෙනෙක් ඉන්නවා කියලා ඉස්කෝලේ සහ සමාජලාට අනුරාධපුරයේ උතුරු වැද පළාත දන්නවද කියලා මම දන්නේ අද ලංකාව විතරක් නෙමෙයි නිමන්තිනී මුළු ලෝකයක්ම දැනගත්තා මෙහෙම කෙනෙක් ඉන්නවා මේ ළමයා මෙච්චර දක්ෂයි කියලා. මොකද අද දවස ගැන හිතන්නේ? අද දවස ගැන ගොඩාක් සතුටුයි මට. හීනයක්. මං කිව්වේ අර මුලින් මට හීන තියෙනවා කියලා. හීන ගොඩක් තියෙනවා. බාධක මැද යන ගමනක් මේක. ඒ බාධක ගැන කතා කරන්න ඕනේ නැහැ. ගොඩාක් බාධක ඇවිල්ලා තියෙනවා ජීවිතේ. මම මේ වයසට ළමෙක් විදිහට දරන්න බැරි තරම් බාධක මට ඇවිල්ලා තියෙනවා මං ඒවගෙන අනිවාර්යෙන් කියන්නම් හැබැයි අද නෙවෙයි මගේ ජීවිතය දිහා බලලා කාට හරි හැදෙන්න පුළුවන් දවසට මට වටිනාකමක් මම දුන්න දවසට මම මේ දේ අනිවාර්යෙන්ම කියන්නම් ඒ මම මුහුණ දුන්න මගේ ජීවිත කතාව ගැන ඒ වගේම විශේෂ දෙයක් තමයි මම මුහුණ දුන්න අභියෝග පොතක සටහන් කරලා තියෙනවා මං හිතාගෙන ඉන්න මේක මගේ ඒකත් සිහිනවල කොටසක් මගේ ජීවිතේ මුහුණ දීපු අභියෝග පොතක් විදිහට ලියදක්වන්න කවදා හරි මගේ ජීවිතේට වටිනාකමක් දෙන්න පුළුවන් මට දැන් කියලා හිතිච්ච දවසට අපි ඒ ගැන කතා කරමු. බලන් ඉන්න නංගින මල්ලට ඉක්මනට පණිවිඩයක් දෙන්න. හැමෝටම ඉතාමත් ආදරෙන් කියන්න තියෙන්නේ ඉස්සල්ලාම ඔයා කවුද කියලා හොයාගන්න. අනු වෙන්න යන්න එපා. කාවත් අනුකරණය කරන්න එපා. තමන් කවුද කියලා හොයාගන්න. එතකොට තමයි බලන් ඉන්න අයත් ඔබට ආදරය කරන්න පටන් ගන්නෙ ඒ තමන් කවුද කියලා හොයාගන්න ඒ වගේම විශේෂ බාහිර වැඩ කටයුතු කරත් මොන දේ කරත් අධ්‍යාපනයේ වාඩු කරගන්න එපා අම්මයි තාත්තයි හැම වෙලේම කියන කතාවක් තමයි අධ්‍යාපනය අංක 1 ඒක ඕනම තැනකට ගියත් අධ්‍යාපනය කියන සුදුසුකම අනිවාර්යෙන්ම අවශ්‍යයිනේ උසස් පෙළ සාමාන්‍ය පෙළ අනිත් උපාධි අපිට ආර්ථික මට්ටමින් ස්ථාවරයි නම් ඒ විදිහට ලබා ගන්න පුළුවන් හැබැයි මේ සහතික දෙක නියම සුදුස්සට තමයි ලැබෙන්නේ. ඒ දෙකිනුත් විශිෂ්ට ජයග්‍රහණ ලබා ගන්න එකත් අරමුණක් මගේ. අපි බලමු බලන් ඉන්න හැමෝටම කියන්න තියෙන්නේ නිහතමානීව තමන් දන්න දෙයින් උපරිම ඵල ප්‍රයෝජන නෙලා ගන්න සමාජ මිනිස්සු මුලදී කතා හදන්න පුළුවන්. මොකද හැමෝගෙම කතා අපිට අහහා අපේ ජීවිතේ ඉස්සරහට රැය යන්න බෑ. තමන්ට විශ්වාසය තියාගන්න අම්මවයි තාත්තවයි විශ්වාස කරන්න ඒ ඕන්නේ තමන් කෙරෙහි තියෙන විශ්වාසය පළදු කරන්න එපා ඒ ආදරෙත් එක්ක ඉදිරියට ගමන යන්න එතකොට ජීවිතය සාර්ථක වෙනවා බලන් ඉන්න අම්මල තාත්තලටත් ඉක්මනට දෙයක් කියන්න බලන් ඉන්න අම්මල තාත්තලට කියන්න තියෙන්නේ තමන්ගේ දරුවා කවුද කියලා දරුවට හොයාගන්න ඉඩ දෙන්න එතකොට අද මේ කතා කරන රටේ ප්‍රශ්න තියෙන්නේ හැමදේම විසඳේ ඒක තමයි හොඳම විසඳුම තාමත් පරක්කු නැහැ තමන් කවුද කියලා හඳුනගන්නේ දරුවට ඉඩහසර වෙන් කරලා දෙන්න හොඳ යහපත් පුරුදු කියලා දෙන්න. ඒ දේවල් එයාට දැනෙන්න දෙන්න. එතකොට කවද හරි අර ගිරවෙක් වෙන්නේ නැතුව තමන්ට හිතලා ඕන දෙයක් කරන්න පුළුවන්. හරි. කෙටියෙන්ම හරි මාදරෙන් සුබපතනවා ජයපතනවා ජය වේවා කියලා අපි වැඩසටහන ඉවර කරන්න අද දවසේ හමාර කරන්න අවස්ථාව දෙනවා නිමන්තිනේ. ඔනේ යාළුවනේ අද අපි ගොඩාක් දේවල් කතා කර අපේ නිමන්තිනෙත් එක්ක ඒ වගේම පුංචි ආලුවන්ටත් ගොඩාක් ආදර්ශ යාගේ චරිතයෙන් ගන්න අවස්ථාව ඉදහසර වෙන් වෙන්නේ නැති බලන් ඉන්න ඔයාලටත් කියන්න තියෙන්නේ දක්ෂතා ඉස්මතු කරගන්න ගොඩාක් වැඩ කටයුතු සිද්ධ කරන්න ඒ වගේම තමයි විශේෂයෙන් මතක් කරන්නට අවශ්‍ය කාරණාවක් තියෙනවා නිමන්තිනිගේ කතාවෙදි කිව්වා අම්මවයි තාත්තවයි විශ්වාස කරන්න එතකොට ඔබට ආදරය කරන පිරිසක් ඔබ වටා එකතු වෙයි කියලා අන්න ඒ විදිහට ඔබේ දක්ෂතාවය හඳුනාගෙන අධ්‍යාපන කටයුතුත් එක්ක සාර්ථකව වැඩ කටයුතු කරගන්න කියන පණිවිඩය අද පුංචි ඔයාලට ගෙනෙමින් අද දවසේ අපි සමුගෙන යන්න තමයි සූදානම් වෙන්නේ ඊළඟ දවසෙත් සකලවිධ දක්ෂතාවලින් පරිපූර්ණ පුංචි හපනෙක් අරගෙන අපි ඊළඟ වැඩසටහනෙන් හමු වෙමු එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම සුබ දවසක් හරි එහෙනම් ජය වේවා අපි සමු ගන්නවා මේ දඩබ්බරයි හපන්නේ